සුබදවසක් හැමෝටම අපි කතා කරා එපිසෝඩ් සීරීස් එකක් කරනවා කියලා ඔයගොල්ලන්ට ලාස්ට් වීක් එකේ. එතකොට මම අද කතා කරන්න හදන්නේ අපේ ඒ කියන්නේ එපිසෝඩ් සීරීස් එකේ පළවෙනි ටොපික් එක විදිහට මම හෙයා එක්ස්ටෙන්ෂන් කියන පැත්ත තෝරගත්තා. හෙයා එක්ස්ටෙන්ෂන් වල පළවෙනි එපිසෝඩ් එක තමයි මම මේ අද කරන්න යන්නේ. හරි. එතකොට අපි මම මේ එපිසෝඩ් එකෙන් කතා කරනවාද මොකක්ද මේ එක්ස්ටෙන්ෂන් කියන්නේ? සහ එක්ස්ටෙන්ෂන් එකක් කරන්න කලින් ක්ලයන්ට් කෙනෙක් විදිහට හෝ ස්ටයිලිස් කෙනෙක් විදිහට සැලොන් එකක් කරන කෙනෙක් නම් ස්ටයිලිස් කෙනෙක් විදිහට දැනගන්න ඕන දේවල් සහ එක්ස්ටෙන්ෂන් එකක් කරන්න කලින් ක්ලයන්ට් කෙනෙක් විදිහට තමන් දැනගත යුතු දේවල්. මොකද අපි අවුරුදු ගාණක් එක්ස්ටෙන්ෂන් කරන සැලොන් එකක් විදිහට ක්ලයන්ට්ස්ලා අහන සමහර ප්‍රශ්නවලටත් ඒකම අපි දැකලා තියෙන මේ අවුරුදු ගාණ ඇතුළත දැකලා තියෙනවා. ක්ලයන්ට්ස්ලා අහන ප්‍රශ්න විතරක් නෙමේ සමහර එක්ස්ටෙන්ෂන් කරන සැලොන්ස් වල ස්ටයිලිස්ලටත් අයිඩියා එකක් නැහැ මොකක්ද මේ හෙයා එක්ස්ටෙන්ෂන් එකකදී කන්සිඩර් කරන්න ඕනේ කොයි වගේ පැතිද කියලා 100% අයිඩියා එකක් නැහැ කියලා අපිට මට තේරෙන හින්දා මම ෆස්ට්ම ඔයගොල්ලන්ට ඒ ගැන අපේ ෆස්ට් එපිසෝඩ් එකෙන් කියලා දෙන්න තමයි හදන්නේ. එහෙමනම් මොකක්ද මේ හෙයා එක්ස්ටෙන්ෂන් කියන්නේ? එතකොට මොකක්ද මේ හෙයා එක්ස්ටෙන්ෂන් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ සහ කරන්න පුළුවන් කියන දේ පළවෙනියෙන්ම ඕගොල්ලන්ට අයිඩියා එකක් තියෙන්න ඕනේ. එතකොට මම මුලින්ම කියන්නම් හෙයා එක්ස්ටෙන්ෂන් එකකදී කන්සල්ටේෂන් කියන එක අනිවාර්ය කරගන්න ඕන දෙයක්. ඒක ස්ටයිලිස් කෙනෙක් විදිහට ස්ටයිලිස් කෙනෙකුත් කරන්න ඕනේ. ක්ලයින්ට් කන්සල්ටේෂන් එක ගැන කන්සිඩර් කර යුතුයි. හේතුව මොකක්ද කියනවා නම් අපි එක්ස්ටෙන්ෂන් එකක් ගත්තාම අපිට මේන්ලිම එක්ස්ටෙන්ෂන් එකක් ෆික්ස් කරද්දී අපි බලන්න ඕන හෙයා එකක් මැච් කරන විදිය. ඒතර එතනදී අපිට තියෙන්නේ ඔප්ෂන් දෙකයි. එකක් තමයි හෙයා එක්ස්ටෙන්ෂන් එකක් දාන ක්ලයින්ට් කෙනෙකුට තමන්ගේ හෙයා එකට මැච් වෙන හෙයා එක්ස්ටෙන්ෂන් එකක් තෝරගන්න ඕනේ පළවෙනිම එක. හෝ ඒ හෙයා එකට මැච් වෙන එක්ස්ටෙන්ෂන් එකක් නැත්නම් තමන් වෙන ටයිප් එකක හෙයා ටයිප් එකක එක්ස්ටෙන්ෂන් එකකට යනවනම් එතකොට එක්ස්ටෙන්ෂන් එකේ හෙයා ටයිප් එක විදිහට තමන්ගේ හෙයා එක අපි හදාගන්න ඕනේ. එක්සැම්පල් ගත්තොත් ටිකක් ඩීප් වේව් එකක් කර්ල් එකක් තියෙන ක්ලයන්ට් කෙනෙක් ස්ට්‍රේට් ටයිප් එකකට වගේ එක්ස්ටෙන්ෂන් එකකට යනවා නම් එයා අනිවාර්යෙන් එයාගේ හෙයා එක රිලැක්ස් කරගන්න ඕනේ. නැත්තම් ස්ට්‍රේට් කරගන්න ඕනේ. එහෙම නැත්තම් සාමාන්‍ය කර්ලි ටයිප් වගේ තියෙන හෙයා එකක් තියෙන එක්කෙනෙක් වේව් හෙයා එක්ස්ටෙන්ෂන් එකකට වගේ යනවා නම් එයාගේ තියෙන කර්ලි ටයිප් එක පොඩ්ඩක් කර්ල්නස් එක අඩු කරලා වේව් හෙයා එකක් විදිහට හදාගෙන තමයි එක්ස්ටෙන්ෂන් එක මුලින්ම ඇප්ලිකේෂන් එක කරන්න ඕනේ. එතකොට ඒ ඇප්ලිකේෂන් එක ඒ විදිහට කරේ නැත්නම් මොකක්ද වෙන්නේ? හෙයාස් දෙක කවුරු හරි කෙනෙක් පිටින් බැලුවාම තමන්ගේ හෙයා එක වෙනම පේනවා. එතකොට දාපු එක්ස්ටෙන්ෂන් එක වෙනම පේනවා. එතකොට බලන කෝණම කෙනෙකුට පේනවා මේක එක්ස්ටෙන්ෂන් එකක් හරි මොකක් හරි ඒ කියන්නේ එලියෙන් දාපු ෆේක් දෙයක් කියන දේ පේනවා. සමහර වෙලාවට අවබෝධයක් නැතුව සමහර කියන්නේ ස්ටයිලිස්ලා කරනවා වෙන්නත් පුළුවන්. නැත්තම් ක්ලයින්ට්ස්ලාගේ රික්වයර්මන්ට්ස් තියෙනවා. අපිට උනත් තියෙන ප්‍රශ්නයක් තමයි සමහර ක්ලයින්ට්ස්ලා ඉන්නවා ඒගොල්ලොන්ට තියෙන ස්ට්‍රේට් හෙයා එකක්. හැබැයි එයා කැමති කර්ල් හෙයා එකකට. එතකොට ඒ වගේ එකක් මැච් වෙන්නේ නැහැ. සාමාන්‍ය ස්ට්‍රේට් හෙයා ටයිප් එකක් තියෙන ක්ලයින්ට් කෙනෙක් නම් එයා අනිවාර්යෙන් ස්ට්‍රේට් හෙයා එකකට යන්න ඕනේ. එහෙම නැත්තම් කර්ල් හෙයා එකකට යනවා නම් එයාගේ හෙයා එක කර්ල් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එයා සමහර හෙයාස් තියෙනවා කර්ල් කරන්න බැරි කන්ඩිෂන්ස් වල, ස්පෙෂලි ස්ට්‍රේට් කළා හෙයාවල හෙයාස් වල බොන්ස් කැඩිලා වගේ තිබ්බොත් අපිට කර්ල් කරන්න අමාරුයි. අන්න ඒ වගේ තැන්වලදී. එහෙම නැත්තම් ක්ලයින්ට් තියෙනවා කර්ල් හෙයා එකක්. එයා බලාපොරොත්තු වෙනවා ස්ට්‍රේට් හෙයා එකක්. එතකොට හැබැයි ක්ලයින්ට් කැමතිත් නැහැ හෙයා එක එයාගේ නැචරල් හෙයා එක ස්ට්‍රේට් කරන්න. ඒ වගේ තැන්වලදී අනිවාර්යෙන් අපි කරන්න ඕනේ ක්ලයින්ට් කන්සල්ට් කරන්න මේක මෙහෙම කරොත් මැච් වෙන්නේ නැහැ කියලා. එහෙම නොකර සමහර තැන්වල දැන් මේක ගොඩක් ස්පෙෂලි දරගන්න ඕනේ ක්ලයින්ට්ස්ලා. මොකද අපිට ගොඩක් ක්ලයින්ට්ස්ලා විසිට් කරන දෙයක් තමයි සමහර එක්ස්ටෙන්ෂන්ස් දැම්මහම පළවෙනි දවසේ ලස්සනට තිබ්බා ඊට පස්සේ තිබ්බේ නැහැ කියන එක. එතකොට සමහර තැන්වලදී වෙන දෙයක් තමයි හෙයා එක ෆික්ස් කරලා ලස්සනට සෙටින් එකක් දාලා ඔක්කොම කරලා යවනවා. පළවෙනි දවසේ ෆොටෝස් වලටයි ඔක්කොටම හොඳට ලස්සනට හෙයා එක තියෙනවා. හැබැයි
ගෙදර ගිහිල්ලා වොෂ් කරාට පස්සේ හෙයා එක ටයිප් දෙකක්. එතකොට හෙයා එක තමන්ගේ හෙයා එක වෙනම පේනවා, එක්ස්ටෙන්ෂන් එක වෙනම පේනවා. ඉතින් එතකොට මම ඔයගොල්ලන්ට කියන්නේ සාමාන්‍ය එක්ස්ටෙන්ෂන් එකක් කරනවා නම්, එක්ස්ටෙන්ෂන් එකක් නෙමේ සාමාන්‍ය ඕනම සර්විස් එකක් කරනවා නම් කන්සල්ටේෂන් එකක් ගන්න එක අනිවාර්ය දෙයක් විදිහට මම දකිනවා. ඒ නැතත් එක්ස්ටෙන්ෂන් එකක් කරනවා නම් ඕනම සැලොන් එකකින් ඕනම තැනකින් ඕගොල්ලෝ කන්සල්ටේෂන් එකකට යන්න, කන්සල්ටේෂන් එකට ගිහිල්ලා ස්ටයිලිස්ට් වගේ හෙයා එක පෙන්වන්න, වගේ රික්වයර්මන්ට් එක කියන්න, ඊළඟට ඒගොල්ලෝ ළඟ තියෙන හෙයාස් එක වගේ හෙයා එක මැච් වෙනවාද කියලා බලන්න, බලලා හෙයා එකක් චූස් කරගෙන එදාම එක්ස්ටෙන්ෂන් එක කරන්න පුළුවන් නම් එක්ස්ටෙන්ෂන් එක එදාට කරන්න, නැත්නම් වෙන දවසක හරි ඇවිල්ලා එක්ස්ටෙන්ෂන් එක කරගන්න එක ඔගොල්ලෝ ටයිම් එක වේස්ට් කරලා දවස් දෙකක් එනවා කියලා හිතන්න එපා. මොකද තමන්ගෙම හෙයා එකේ ලස්සනට හදාගන්න තමයි වෙන්නේ. අර කලබලයට ඇවිල්ලා තියෙන මොකක් හරි එක්ස්ටෙන්ෂන් එකක් ගැලපෙනවා හෝ නොගැලපෙනවා තමන්ගේ හෙයා එකට ෆික්ස් කරගෙන යන එක වෙන්නේ, ඔයාගේ සර්විස් එක හරියට වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා බලාපොරොත්තු වෙන ෆයිනල් ෆිනිෂ් එකක් ගන්න බැරි වෙනවා. සෙකන්ඩ්ලි ගත්තොත් මම දැන් කතා කරන්නේ එක්ස්ටෙන්ෂන් එකකින් මොකක්ද වෙන්නේ, කියන්නේ එක්ස්ටෙන්ෂන් එකකින් අපේ හෙයා එකට මොකක්ද කරන්න පුළුවන්. අපිට ගන්න පුළුවන් ෂෝට් හෙයා එකක් තියෙන කෙනෙක් වුණොත් එයාට ලොන් හෙයා එකක් ඕන නම් කෙටි කාලයකින් අපි කියමු සමහර වෙලාවට ෂෝල්ඩර් ලෙන්ත් වගේ තියෙන හෙයා එකක් තියෙන කෙනෙකුට හිප් ලෙවල් එකට හෙයා එක වවා ගන්න ඕන වෙනවා. එතකොට සාමාන්‍ය ඒ වගේ එකකට යන්න අවුරුදු දෙක තුනකටවත් බෑ සාමාන්‍ය ග්‍රෝ එකක් තියෙන කෙනෙකුට. එතකොට ඒගොල්ලන්ට පුළුවන් හෙයා එක්ස්ටෙන්ෂන් එකක් යූස් කරලා හෙයා එක ලෙන්ත් කරගන්න. ඒ වගේම හෙයා වොලියුම් එක අඩු අයට, හෙයා වොලියුම් එක අඩු අයටත් පුළුවන් හෙයා එකේ වොලියුම් එක වැඩි කරලා පෙන්වන්න හෙයා එක්ස්ටෙන්ෂන් යූස් කරන්න පුළුවන්. ඊට අමතරව ක්‍රවුන් ඒරියා එකේ කොණ්ඩේ ගොඩක් අඩු අයට බෝල්ට් වෙලා, ඒ කියන්නේ හිස් කබල පෑදිලා වගේ තියෙන අයට අපිට එක්ස්ටෙන්ෂන් එකක් යූස් කරන්න පුළුවන් ඒගොල්ලෝගේ ක්‍රවුන් ඒරියා එකේදී ඒ තියෙන බෝල්ඩ්නස් එක යවා ගන්න. ඊට අමතරව තව පුළුවන් ෆැෂන් කලර්ස්, කලර් එක්ස්ටෙන්ෂන්ස්, ඒ කියන්නේ සාමාන්‍ය ඔය පැස්ටල් කලර්ස්, ඒ වගේ කලර්ස් තමන්ගේ හෙයා එක ඩැමේජ් නොකරගෙන කරන කෙනෙකුට, ඒ කියන්නේ තමන්ගේ හෙයා එකට කලර් කරන්න ඇප්ලයි කරන්න කැමති නැති කෙනෙකුට පුළුවන් කලර් එක්ස්ටෙන්ෂන් එකක් යූස් කරලා එක්ස්ටෙන්ෂන් වලින් කලර් එක ගන්න. ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට හෙයා එක්ස්ටෙන්ෂන් වලින් හියුමන් හෙයා එක්ස්ටෙන්ෂන් යූස් කරලා අපිට කරන්න පුළුවන්. ඊට අමතරව තියෙනවා ජෙන්ස් ලගේ හෙයා රීප්ලේස්මන්ට්, ලේඩිස් හෙයා රීප්ලේස්මන්ට්, වික් සිස්ටම්, මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා එක්ස්ටෙන්ෂන් එක ඇතුළේ. ගත්තත් ඔගොල්ලන්ට එපිසෝඩ් 10කට වඩා මට කතා කරන්න තියෙයි. මම අද ඔගොල්ලන්ට කතා කරන්නේ මේ මොකක්ද මේ එක්ස්ටෙන්ෂන් කියන්නේ සහ එක්ස්ටෙන්ෂන් එකක් කරන්න කලින් ඕගොල්ලෝ දැනගත යුතු දේවල් ටිකක් ගැන තමයි පොඩි අයිඩියා එකක් දුන්නේ. ඊට පස්සේ දැන් මම මේ කියපු එක්ස්ටෙන්ෂනුත් තියෙනවා, තව මෙතඩ්ස් තියෙනවා. එතකොට කොහොමද හෙයා එකක් අඳුරගන්නේ හියුමන් හෙයා එකක්, එතකොට කොහොමද අර නැචුරල් වේව් හෙයා එකක් අඳුරගන්නේ, කර්ල් හෙයා එකක් අඳුරගන්නේ, ඒ දේවල් ගැන මම ඔයගොල්ලන්ට නෙක්ස් එපිසෝඩ් එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා. අද මම ඔයගොල්ලෝ එක කතා කරේ ස්ටයිලිස් කෙනෙක් විදිහට, හෙයා ඩ්‍රෙසර් කෙනෙක් විදිහට, එහෙම නැත්නම් ක්ලයන්ට් කෙනෙක් විදිහට. හෙයා එක්ස්ටෙන්ෂන් කරන්න බලාපොරොත්තු වෙන එක්කෙනෙක් නම් ඕගොල්ලෝ එක්ස්ටෙන්ෂන් එකක් කරන්න කලින් මේන්ලිම කන්සිඩර් කරන්න ඕන දේවල්, ඒ වගේම අපි නෙක්ස් එපිසෝඩ් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද හියුමන් හෙයා එකක් අඳුරගන්නේ කියන එක. ඒක ගොඩාක් ඉම්පෝර්ටන්ට් වෙයි ඕගොල්ලන්ට නෙක්ස් එපිසෝඩ් එකෙන් කරන එක. හේතුව මොකද, ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි හෙයා එක අඳුරගන්න දන්නේ නැහැ. එතකොට හෙයා එක සින්තටික් හෙයාස් තියෙනවා, එතකොට හෙයාස් කැටගරිසුත් ගොඩක් තියෙනවා හියුමන් හෙයා ඇතුළේදී වුණත්. ඒ දේවල් අඳුරගන්න බැරි වුණාම හෙයා එකේ තියෙන ඩියුරබිලිටි එක ගැන හරි අයිඩියා එකක් හිටින්නේ නැහැ. එතකොට මම නෙක්ස් එපිසෝඩ් එකට ඒක තියලා මම අදට ඔයගොල්ලොන්ගෙන් සමු ගන්නවා. ඒ වගේම තැන්ක් යූ ජොයින් වෙලා හිටපු හැමෝටම අමතක කරන්න එපා අපේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපේ අලුත් වීඩියෝස් ඔයගොල්ලන්ට අප්ඩේට්ස් බලා ගන්න පුළුවන්, මේකෙන් යම් දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියලා හිතනවා නම් නිව් කම කෙනෙක් විදිහට හෝ ක්ලයන්ට් කෙනෙක් විදිහට. ඊට අමතරව අපේ සැලොන් සීරෝ Facebook page එක සහ Instagram page එකත් ෆලෝ කරන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. Thank you.